රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංහ ෆිනෑන්ස් රන්නය සේවය. හැමදාම ෆැට්නා ටමීටි බිව්වා නම් ඉක්මනට බඩ අඩු කරගන්න පුළුවන්. ෆැට්නා ටමීටි. පොඩි වෙලා කිවසල බලන් ඉන්නකෝ. සේකර එනවාම තමයි. අර කියෝ ඉන්නේ සේකර එනකෝ. මං ඒක හොඳටම දන්නවා. හරි බලමුකෝ. තව ටිකකින් ඔයාට මං කිව්ව දේවල් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. මම දන්නවා සේකර අනිවාර්යෙන් මෙතනට එනවා. මම ඒක හොඳටම දන්නවා. ඔය බොරුව ටිකක් කලබල වෙලා ඉන්නේ. එහෙමද? තවත් බලන්නද කියන්නේ? තම්ස ගෑණියෙන් නෙවෙයි නම් මම දන්නවා කරන්න ඕන දේ. හරිද? ඇතුළතින් ෆෑ පිටතින් හැන්සර් පෑරන් හැන්සර් සල්මන්ගේ ක්‍රීම් එක. බද්දවන් කරන්නේ ඔබට hina පිස්සු ගලින්න බාබා මම ඇඟේ ලේ රත්තලා ඉන්න. හරි 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 hina වෙන්න hina වෙන්න. හරි දැන් මොකද උනේ? මොකුත් තුන්නේ. විශේෂයෙන් මොකුත් තුන්නේ. අනිත් එක උඹ ඒ ගැන වැඩි හිතන්න ඕනෙත් නැහැ. උඹ ওই දරුවා ගැන විතරක් හිතපන්. පිස්සුද? මං ඔය ගැන ලොකුවට හිතන්නේ. අනේ බං
ලොකුවටවත් පොඩියටවත් හිතන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ. මහන්සි බා. තේක බොනවද? බටික බෙදන්න. උකොට මලේ ඇඟට වතුර ටිකක් දාන්න. නාරද? ඔකුත් ප්‍රශ්නයක් නැහැනේ. හැමදේම හොඳින් නේද? එහෙනම් මොකුත් ප්‍රශ්නයක් නැහැ බා. මම පුංචි මහත්තයාට කියපු දෙයම පොලිසියටත් කිව්වා. එච්චර. මේ ඔයා නාගන්නකෝ. මම බටික බෙදන්න. දැන් මේ වැඩ තත්ත්වයම කොහමද? හොඳයි මැඩම්. මේ වෙන හැමදේම මට ඉන්ෆෝම් කරන්න. එතකොට සහස්යම කොහමද? එයාගේ වැඩ තත්ත්වයම? මේ පහුගිය දවස් ටිකේ සහස් ආපු නැති නිසා වැඩ ටිකක් හිර වුණා. හැබැයි මැඩම් සහස්ගේ වැඩ නම් හරිම නීට් පිළිවෙලයි. හැමදේම පැහැදිලිව තියෙනවා. ඒ වුණාට කමන්න. මට හැමදේම ඉන්ෆෝම් කරන්න. හොඳයි මට. ඔය විදිහට හැමදාම මඩම් වැඩට එන්නකෝ. ගෙදරට වෙලා ඉන්නකෝ. එතකොට මිස්ටර් නත් පුළුවන් නේ අර මහාන්තත්ත වලව් කාලේට හොඳ පාඩමක් උගන්වන්න. මොකද්ද කිව්වේ? නෑ නෑ මිස් බය වෙන්න එපා. මං ওই දේවල් කාටවත් කියන්න යන්නේ නැහැ. අල්පොන්සෝ මහත්තයා තමයි මට ඒ දේවල් ඔක්කොම කිව්වේ. මොනවද එයා කිව්වේ? සහස් ගැන. මට සහස් ගැන කිව්වා. මං ඇත්තටම හිතුවේ නෑ සහස් ඒ වගේ ජරා මනුස්සයෙක් කියලා. පරණ වලව් කාරයෝ කොහොමත් ඔහොම තමයි මැඩම්. මන්නම් කියන්නේ හොඳ වැඩේ ඔය මනුස්සයාට නම්. හැබැයි මං කැමතියි නෝරා අයෝ ගැන කතා නොකර ඉන්න ඕන. අනේ මිස්ගේ හිතට දෙනවා නම් මට සමා වෙන්න. නෝරා නෝරාගේ ජොබ් එක කරගෙන ඉන්න. ඒ ඇති. ඊට වඩා දෙයක් ඕන නම් මං කියන්න. මිස්ගේ හිතට දෙන්නත් ඇති. ආයුෂ් ඇන්ටිකැවිටි ටූත් පේස්ට් නව ඇසුරුම. කාලයට ගැළපෙන ආයුර්වේදීය විසඳුමක්. ලදරු සමට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සාධක කළ නව බේබි ශරමි සබන්. තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි බාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙම ඩයිනෝ ස්කූබි ස්කූටර් රැක රැගෙන යන්න. හොරා වගේ යනවනේ.
කතරොඩ්නි මහදවාලේ මොහිනි දැක්කා කියන එක. කොහෙද මේ ජැන්ඩීට ඇඳගෙන ගියේ? මොකද ඇතේදී? මං ඉන්ටර්වයුව එකට ගියා. ජොබ් එක ඕකේ. ෂා. කන්ග්‍රැචුලේෂන්. ඒක සුභාරංචියක්. ඒක ලස්සනයි. කවුද ඇන්නේ? මට මේක එපා. ඇයි එපා? ඔයාණ හැදෙනගෙන නෙමේ සංගී. මේක උස්සගෙන ආවේ මලිලව් ලව් කියන්නේ. මමට කීපාරක් කිව්වද? බීරියලෙන්ට වීණා වයනවා වගේ. කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ. ඔයා මාත් එක්ක කතා කරනවා නම් යාළුවෙක් ඉදිරියේ කතා කරන්න දිගටම. නැත්තම් මේක අරන් යනවා. මෙහෙ නාවට කමන්නේ නැහැ. අතීතේ දවසක අප හමු වී තිබුණා. අතීතේ හවසක අප වෙන වී තිබුණා. කොහේ හෝ බතු දවසක අපි හමු වෙන බව දැනුණා. නුඹ මගේ හිතම තව කියවන බව රහසෙම දැනුණා. අතීතේක් දවසක අප හමු වී තිබුණා. අතීතේක් හවසක අප වෙන වී තිබුණා. කොහේ හෝ බතු දවසක අපි හමු වෙන බව දැනුණා. නුඹ මගේ හිතම තව කියවන බව රහසෙම දැනුණා. අයියා ආපු එක හොඳයි. මම්මේ නිත්‍යක්ල ඇතර යන්න හිටි. මොකක්? මේ නිකන් කොලයක්. ඉන්න මල් ඇස්තලා ඉන්න. අඩුකලා අඩුකලා LB රන් අය උකස්වලිය දැන් තවත් අඩුකලා. මැනික ගිහිල්ලා හිටියේ ආ මේ බලන්නකෝ මම මේ කාර් එක ගත්ත දවස්වල ඔයාට කෝල් කීයක් ගත්තද? ෆෝන් එක වැඩ කරේ නෑනේ. මම මේ තන්තිරිමලේටත් ගිහිල්ලා සුභාව තම්බෙලෙන්ද හිටියේ. මොකද උනේ? ෆෝන් එක නම් වැඩ කළා මහත්තයා. ෆෝන් එක වැඩ කළා. එහෙනම් ඉතින් මම වැරදි නම්බරයක් තමයි සේව් කරලා තියන්නේ. එන්න ඇති මහත්තයා. අර ගෙදර ගෑණි අඳන තේ කඩේ තියන්න බෑ. අරිට අසමෝදකම් වලට මේ කොහොම පොල ජූස් තමයි ඉතින් මහත්තයා. යසයි ගෑන පෙරේතයට දෙව
දේවල් කරන්න ගියා තමයි මට මගේ රස්සාවක් නැති වුණේ. අපි ගෙදරදී නිකන් තරහයි වගේ මු. එළියේදී හම්බෙමු. ඈ. ඊ ගෑනට තේරෙන්නේ නැහැ ගොන් ගහක් ඔය ගෑනි. අනේ ආයෝව කොහෙදවත් ඕනේ නැහැ මහත්තයා. මම මෙහාට ආවේ මේ ගෙදර වැඩ කරන්න මිසක් මහත්තයාට වැඩ කරන්න නෙමෙයිනේ. මට මගේ පාඩු ඉන්න දෙන්න මහත්තයා. ඩබ් සමග ඔබත් වෙනස අත්විඳින්න. හඳුන්වා දෙන මිලිලීටර් 100 පවුච් එක දැන් රුපියල් 400ක්. Edinburgh Jam. රසයි ගුණයි පිරෙන්න පළතුරු. ජානෝ. හඳුන්වා දෙන Glow & Lovely Gram 15 පැක් එක රුපියල් 199කට. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගු එවන්න හොඳම තැන Tryco. වරලසක පෝෂණීය ආරක්ෂකයා සොබාසිලෝ නැචුරල් බ්ලැක් ෂයින් ෂැම්පෝ. සහස්. සහස්ගේ වැඩපිළිවෙල ගැන මැඩම්ට බලන්න ඕනේ. සහස්ගේ වැඩපිළිවෙල ගැන මැඩම් මිනි සන්තෝෂයෙන් නෙමෙයි. කොහෙද ඉතින්? අපේ මහත්තයා ගැළපෙන්නේ නැති මිනිසුන්ව වැඩට අරන්නේ. දැන් මෙතන හැමදේම අවුල් වෙනවා. අද ඉඳන් මෙතන යන හැමදේම මට ඉන්ෆෝම් කරන්න ඕනේ. කන්සල්ට් හොර කරන්න. සේරම ඩීටේල්ස් මට දවස ගානේ අප්ඩේට් එකක් ඕනේ. ප්ලීස්. සහස් මැඩම්ගේ කේන්ති අවසන් නැතුව මැඩම් කියන විදිහටම වැටි කරනවා හොඳ මට හැමදේම ඇඟිල්ලෙන් යනානේ කියන්න තියන්න එපා ඒ ඔයත් පොඩ්ඩක් අවධානෙන් ඉන්න සල්ලි සම්බන්ධ දේවල් වලදී කිසිම කෙනෙකු විශ්වාස කරන්න එපා කවුද දන්නේ මොන මොන ගේම් වලට එනවද කියලා මෙතන පඹයක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. දීලා තියෙන වැඩේ කරනවා. විශ්වාසයෙන් නිතුව Singapore ඉගෙන ගන්න යන්න. රාජගිරියේ visa house වෙත එන්න. උගුළු මේ දේවල් දැනගෙන හිටියා කියන්නේ. නිකන් හරි දැනගත්තොත් එහෙම උගුළුත් එක තරහ. අයියෝ ඔය කේන්තෙන් හිටියට රන්දිකයියත් එක්ක එහෙම තරහක් නැහැ. එයා ඉන්නේ දුකෙන්. අයියා හිතාගෙන ඉන්න රන්දික අයියත් එයාව රැවට්ටුවා කියලා. ඒ මොන දේ වුණත් පුංචි මහත්තයා දවසක දැනගනි මේ හැමදේම කරේ පුංචි මහත්තයා වෙනුවෙන් කියලා. සේකර මොකටද මේ හදිස්සියේ ඒක ගැන විස්තර වෙන්නේ? කොහොමද ඇහුවේ? හැබැයි ඉතින් පේන හැටියට නම් ගන්න දෙයක් නැහැ උනේ. සල්ලි වලට දීපල වලට ඒක තරම් පෙරේත ගෑණිය තවත් නැහැ. ජීවිතේ එක් දවසක් one day in life